ආයුබෝවන් ඔයා මේක තුලලා ඉන්නේ සුපුන් ඇකඩමී YouTube channel එකෙන් අරන් එන තවත් අලුත් වීඩියෝයක් එක්ක මේ දවස්වල රජයේ රැකියාවක් වෙන ඔයාලට අදත් අරන් අවිලා තියෙනවා අලුත්ම අලුත් ජොබ් වකන්සිස් කීපයක් ඉතින් යාළුවනේ අද ඔයාලට අරන් අවිලා තින්නේ ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ අලුතෙන්ම අවිලා තියෙන අලුත්ම ජොබ් වකන්සිස් කීපයක් මේ විදිහට ඉතින් මනුම් ශේෂ්ඨ සහායක නිලධාරී අබර්තු තමයි ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ අලුතෙන්ම ඇවිල්ලා තියෙන ජොබ් වකන්සිස්. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව දිගටම බලන්න යාළුවනේ. එතකොට ඔයාලට හරියටම දැනගන්න පුළුවන් මේ ජොබ් වකන්සිස් මොනවද සහ කොහොමද මේකට අපි හරියටම ඇප්ලිකේෂන් එකක් දාන්නේ. ඉතින් මේ හැමදේම මම මේ වීඩියෝෙන් කතා කරනවා. ඒ හින්දා ඔයාලා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව දිගටම බලන්න. ඉතින් යාළුවනේ ඔයාලා මගේ YouTube channel එකට තවමත් අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම පහළ තියෙන රතුපාට subscribe button එක click කරලා ඊටහාපැති notification all කියන button එක click කරගත්තොත් විතරයි මේ වගේ මම ඉස්සරහට දාන හැම වීඩියෝ එකක්ම ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. හරි යාළුවනේ අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහින් බලමු මොනවද මේ job vacancies සහ කොහොමද මේකට අපි හරියටම application එකක් දාලා join වෙන්නේ කියලා. හරියාලුනේ අද මම මෙන්න මේ වෙබ්සයිට් එක හරහා තමයි අද දවසේ රජය රැකියා ගැන කතා කරන්නේ. ඉතින් මේ වෙබ්සයිට් එකේ තියෙන link එක මම පහල description එකේ සහ පළවෙනි comment එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් අන්නේ link එක click කරලා මේ වෙබ්සයිට් එකට එන්න. ඉතින් මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ බලා ගන්න පුළුවන් ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මනුම් ශේෂ්ඨ සහායක නිලධාරී අබර්තු කියලා තමයි දාලා තියෙන්නේ. ඒ වගේම සාමාන්‍ය පෙළ සමත් ඔබ සඳහා කියලා තමයි දාලා තියෙන්නේ. ඉතින් මේක අවම සුසුකම් විදියට දාලා තියෙන්නේ සාමාන්‍ය පෙළ සමත් වෙලා තියෙන්න ඕනේ. ඉතින් පහලට ඇද්දී අපිට බලා ගන්න පුළුවන් details කියලා බටන් එකක්. ඉතින් මෙන්න මේ details කියන බටන් එක click කරලා අපිට පුළුවන් මේකේ සිංහල advertisement එක මෙන්න මේ විදියට බලන්න. ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පවත්නා ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවා ගණයේ මනුම් ශේෂ්ඨ සහායක තනතුරු වල සඳහා බඳවා ගැනීම කියලා තමයි මේක සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ අබර්තුවට අවශ්‍ය හැම සුදුසුකම් මෙන්න මේ සිංගල් ඇඩ්වර්ටයිස්මන්ට් එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ සිංගල් ඇඩ්වර්ටයිස්මන්ට් එක කියවලා බලලා ඔයාලට මේ සුදුසුකම් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේකට ඇප්ලිකේෂන් එකක් දාන්න. ඉතින් යාළුවනේ මම මේකේ තියෙන හැම දෙයක්ම කියන්නේ නැහැ. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මේක කියවලා බලන්න. ඉතින් මේක ඔයාලට නම් ගොඩක් පැහැදිලිව පේන්නේ නැතුව ඇති මේ වීඩියෝ එකෙන්. ඉතින් ඔයාලට මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ මේක පැහැදිලිව බලා ගන්න පුළුවන්. හරි. ඉතින් මෙතන දාලා තියෙනවා මේකට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම්. අධ්‍යන පොදු සාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී දෙවරකට නොවැඩි වාර ගණනකදී යටත් පරිසරයෙන් සම්මාන දෙකක් සහිතව විෂයන් 6කින් සමත් වෙලා තියෙන්න ඕනේ. ඉතින් වා සාමාන්‍ය පෙළ විභාගය දෙවරකට වැඩිව ප්‍රමාණයකින් අවම විෂයන් දෙකක් සමත් වෙලා තියෙන්න ඕනේ කියලා තමයි මේක සඳහන් කරලා තියෙන්නේ. ඉතින් වාර දෙපාරක්ට අඩු කාලයකින් තමයි මේක සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම වෘත්තීය සුදුසුකම් දාලා තියෙනවා මනුම් ශේෂ්ඨ සහායක තනතුරට නියමිත පරිදි තෘතීක හා වෘත්තීක අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නියමිත කරනු ලැබූ ඇති පරිදි ජාතික වෘත්තීය කුසලතාවය NVQ අවම වශයෙන් දෙවන මට්ටමේ නිපුණතාවක්වත් ලබා තිබීම යුතුය. ඉතින් NVQ දෙක මට්ටමේ සාධකයක්වත් අවම වශයෙන් මේකට අවශ්‍යයි කියලා දාලා තියෙනවා. ඉතින් මේ දෙක තමයි මේකට අවශ්‍ය සුදුසුකම් විදියට දාලා තින්නේ. ඒ වගේම කායික සුදුසුකම් දාලා තියෙනවා සෑම අපේක්ෂිතකයෙකුම ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට තනතුරේ රාජකාරී ඉටු කිරීමට ප්‍රමාණවත් චාරිත්‍රක හා මානසික යෝග්‍යතාවයකින් යුක්ත විය යුතුයි කියලා දාලා තියෙනවා. ඒ වගේම තවත් මේක සුදුසුකම් වගේ දාලා තියෙනවා ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුය ආයුධම්කරු විශිෂ්ට චරිතයකින් යුක්ත විය යුතුය. ඉතින් මේ වගේ තවත් දාලා තියෙනවා සුදුසුකම් ප්‍රමාණයක්. ඉතින් වැටුප් ප්‍රමාණය දාලා තියෙනවා. ඉතින් වැටුප් ප්‍රමාණය විදිහට අපිට දාලා තියෙන්නේ රුපියල් 38,450ක් කියලා තමයි දාලා තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මේකේ මේ විදිහට විස්තර තියෙන්නේ. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මේ සිංගල් ඇඩ්වර්ටයිස්මන්ට් එක කියවලා බලන්න. ඉතින් මේකේ තියෙනවා මේකට අවශ්‍ය හැම සුදුසුකම්ම සහ මේකේ හැම දැනුම් දීමක්ම මේ සිංගල් ඇඩ්වර්ටයිස්මන්ට් එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාට සම්මුඛ පරීක්ෂණයක් මගින් තමයි මේකට බඳවා ගන්නවා කියලා තියන්නේ, තෝරා ගන්නවා කියන්නේ. ඉතින් මේ හැම විස්තරයක්ම මේකේ දාලා තියෙනවා. ඒ වගේම ඔයාට මේකට වාහ විසින් හදාගත්ත ජීව දත්ත සටහනක් තමයි මේකට ඇප්ලිකේෂන් එකක් විදිහට ඉදිරිපත් කරන්න තියෙන්නේ. ඒ කියන්නේ බයෝඩේටා එකක් තමයි මේකට ඇප්ලිකේෂන් එකක් විදිහට ඉදිරිපත් කරන්න තියෙන්නේ. ඉතින් බයෝඩේටා එකට ඇතුළත් විය යුතු කරුණු මෙහෙම පහලින් දාලා තියෙනවා. ඒ වගේම මේකට අවශ්‍ය වාගේ ඇප්ලිකේෂන් එකත් එක්ක තව යවන්න ඕනි සර්ටිෆිකට් වගේකුත් මේකේ දාලා තියෙනවා. ඉතින් මේවා හැම එකක්ම ඔයා කියවලා බලලා ඔයාට
මේ සුසුකම් තියෙනවා නම් ඔයාට මේ හැම එකක්ම තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම මේකට ඇප්ලිකේෂන් එකක් දාන්න. ඉතින් ගොඩක් හොඳ ජොබ් එකක සිස්සත් තමයි අද ඔයාලට අරන් ආවේ. ඉතින් ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා හිතනවා මම වීඩියෝ එක. ඉතින් ඔයාලට ගොඩක් වැදගත් වුණා නම් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, නොදන්න යාළුවන්ට බලන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඉතින් යාළුවනේ මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න ඔයාට අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක subscribe කරලා වීඩියෝ අපේ notification all කියන බටන් එක click කරලා තියාගන්න ඕනේ. ඉතින් යාළුවනේ මේ වගේ තවත් අලුත් වීඩියෝකින් අපි ආයෙත් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.